right. ගහමු එහෙනම් අදත් කයිය. අද අටුවා ටීකා ටිප්පණි පෙරවදන් වැල්බයිලා මුකුත් නැතුව කෙලින්ම බහිමු කයියට. අද ගහන කයිය ටිකක් විතර සංවේදී වැඩි වෙන්න පුළුවන් සමහර අයට දිරවන්නේ නැති වෙන්න පුළුවන්. එහෙම දිරවන්නේ නැහැ වගේ දැනුනොතින් ඒක තේරුම තමයි ඔයාලා මගේ කලින් කයියවල ටික අහලා නැහැ. ඒ ටික බල්ලා නැහැ. මොකද කලින් කයියවල ටික අහගෙන ආව නම් මේ කයිය දිරව ගන්න ටිකක් ලේසි වෙනවා. මොකද සමාජයේ දිරවන්න අමාරුම මාතෘකා වලින් එකක් ගැන තමයි අද දවසේ මං කයිය ගහන්නේ. ඒ තමයි සංස්කෘතිය. සමහරුන්ට සංස්කෘතිය කියලා වචනේ ඇහිච්ච ගමම්ම පොඩ්ඩක් විතර අර නලියන ගතියක් එනවා. ආ සංස්කෘතිය ගැනනේ බලමු මොනවද කියන්නේ කියලා මේ යකා. සංස්කෘතියට දෙන්න හදන්නේ වගේ පාර ඒව කොහෙද අපිත් එක්ක ඔය වගේ පොඩි මානසිකත්වයක් එන්න ගන්නවා සමහර අයට. සංස්කෘතිය කියන වචනේ ඇහිච්ච ගමම්ම. ඒක නිසා මම ඉල්ලීමක් කරනවා පොඩ්ඩකට ඒ ඔළුවට එන මතවාද පොඩ්ඩක් පැත්තකින් තියලා මේ කය අහන්න. අහලා ඊට පස්සේ අර මතවාද ටික ආපෞසරයක් තමන්ගේ ඔළුව ඇතුළට දාගෙන අන්න ඔයාලට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලගේ අදහස් ටික ලියන්න. එතකොට අපිට පුළුවන් මේ ගැන තවදුරටත් සංවාදයක් ගොඩනගා ගන්න. දැන් සමහර කට්ටිය කියනවා සංස්කෘතිය රැකගන්න ඕන. සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕන. ඒ අතරේ සමහර කට්ටිය කියනවා සංස්කෘතිය අපි කඩන්න ඕන. මේක බ්‍රේක් කරන්න ඕන. සමහරු කියනවා සංස්කෘතිය අතික්‍රමණය කරන්න ඕන. සමහරු කියනවා සංස්කෘතිය වැඩක් නැහැ. සංස්කෘතිය විනාශ වෙලා ගියදෙන් ඒක විනාශ වුණත් කමක් නැහැ කියලා සමහර අය සමහර මතවාදවල ඉන්නවා. ඒ කියන්නේ සමාජය ඇතුලේ මේ සංස්කෘතිය ගැන විවිධ මතවාද තියෙනවා. ඕනම දෙයක් ගැන එහෙමනේ මිනිස්සු අතර විවිධ මතවාද තියෙනවනේ. හැබැයි සංස්කෘතිය කියන්නේ ටිකක් ආందోళනාත්මක කතන්දරයක්. දැන් ඇත්තටම මොකද්ද මේ සංස්කෘතිය කියන්නේ? දැන් මම මේ සංස්කෘතිය ගැන විස්තර කරන්නේ මට හිතන විදිහට, මට දැනෙන විදිහට. මට හිතන විදිහ අනුව සංස්කෘතිය කියලා කියන්නේ ලෝකේ, එහෙම නැත්නම් මහද්වීපයක, එහෙම නැත්නම් කිසියම් කලාපයක, එහෙමත් නැත්නම් කිසියම් රටක, ඒ රට ඇතුලේ තියෙන කිසියම් ප්‍රදේශයක, ගමක, පවුලක, එහෙමත් නැත්නම් තනි පුද්ගලයෙක්ගේ මේ වෙලාවේ තියෙන ජීවන රටාව. මේ වෙලාවේ තියෙන ජීවන රටාව. ඒක තමයි මම සංස්කෘතිය විදිහට දකින්නේ. එතකොට ලෝකේටම පොදු වෙච්ච යම් යම් සංස්කෘතීන් තියෙනවා. ඒතර මේ වෙලාව අනුව ඒක ලෝකේ සංස්කෘතිය. මේ වෙලාවේ ලෝකේ යන විදිහ, මේ වෙලාවේ ලෝකේ ඉන්න අය ක්‍රියා කරන විදිහ. ඒක තමයි ලෝකේ සංස්කෘතිය. එතකොට විවිධ මහද්වීපවලටම අදාළ ඒවට ආවේණික වෙච්ච යම් යම් සංස්කෘතීන් තියෙනවා. ඊට පස්සේ විවිධ රටවල් වලට ආවේණික වෙච්ච සංස්කෘතීන් තියෙනවා. ඒ කියන්නේ ඒ රට ඇතුලේ වැඩ කරන පිළිවෙල, ඒ රට ඇතුලේ වැඩ සිද්ධ වෙන විදිහ, දේවල් සිද්ධ වෙන විදිහ, ඒක තමයි ඒ රටේ සංස්කෘතිය. එතකොට යම් ආගම් වලට අනුව, යම් ජාතීන් වලට අනුව ඒ ඒ දේවල් වලට ආවේණික වෙච්ච සංස්කෘතීන් තියෙනවා. දැන් එතනිනුත් තව පොඩ්ඩක් ආවට පස්සේ යම් ප්‍රදේශවලට, දැන් උදාහරණයකට ගාල්ලට ආවේණික වෙච්ච යම් සංස්කෘතීන් තියෙන්න පුළුවන්, කුරුණෑගලට ආවේණික වෙච්ච යම් සංස්කෘතීන් තියෙන්න පුළුවන්, අනුරාධපුරයට, හොරොල්පතානට, ඊට පස්සේ ත්‍රිකුණාමලයට, යාපනයට, අම්පාරට, මාතරට, ඔය වගේ එක එක යම් යම් ගම්වලට පවා ආවේණික වෙච්ච සංස්කෘතීන් තියෙන්න පුළුවන්. ඉතිරිනුත් පල්හැට ආවට පස්සේ නිවසකට ආවේණික වෙච්ච සංස්කෘතීන් තියෙන්නත් පුළුවන්. දැන් උදාහරණයකට හිතන්න පවුලක් ඉන්නවා. තාත්තා හවස වැඩ ඇරලා එනවා. අම්මා ජොබ් එකකට යන්නේ නැහැ. අම්මා ගෙදර ඉන්නේ, ගෙදර වැඩපළ ටික කරගෙන. දරුවෝ දෙන්නයි. දරුවෝ දෙන්නා ඉස්කෝලේ ගිහිල්ලා ක්ලාස් වලට ගිහිල්ලා හවස දැන් ගෙදර ඉන්නේ.
තාත්තාවිල්ල දරුවොත් වට කරගෙන තමන්ගේ භාර්යාවත් වට කරගෙන දවසේ වෙච්ච දේවල් ගැන කතා බහ කරලා එක මේසක ඉඳන් රාත්‍රී ආහාර වේල අරගෙන සුවබර නිින්දකට යනවා. ඒක ඒ ගෙදර සංස්කෘතිය. ඒ ගෙදර මිනිස්සු ඉන්න විදිහ. තව ගෙදරක් තියෙනවා ඒ පවුලේ තාත්තා රෑජාම ගෙදරට එනවා අම්මා ජොබ් එකට ගිහිල්ලා රෑජාම ගෙදරට එනවා දරුවෝ ක්ලාස් වලට ගිහිල්ලා පාටි වලට ගිහිල්ලා රෑජාම ගෙදරට එනවා ගෙදරට ආපු වෙලාවක් ගියපු වෙලාවක් කවුරුත් දන්නේ නැහැ නිදාගත්ත වෙලාවක් කවුරුත් දන්නේ නැහැ ගෙදර මිනිස්සු අතර වචන 10කට 15කට වඩා කතා බහක් සිද්ධ වෙන්නේ නැහැ ඉතින් ඒක ඒ පවුලේ සංස්කෘතිය ඒ කියන්නේ පවුලකට පවා ආවේනික වෙච්ච සංස්කෘතියෙන් තියෙන්න පුළුවන් ඊට පස්සේ පුද්ගලයෙක් ගත්තත් ඒ පුද්ගලයාට ආවේනික සංස්කෘතියක් තියෙනවා මම ඉන්න විදිහ මම අඳින පළඳින විදිහ මම කතා කරන විදිහ මම කෑම කන විදිහ ඒක මගේ සංස්කෘතිය ඔයා හැසිරෙන විදිහ ඔයා මිනිස්සුත් එක්ක කතා බහ කරන විදිහ මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන විදිහ ඒක ඔයාගේ සංස්කෘතිය එහෙනම් මේ හැම දෙයකටම සංස්කෘතියක් තියෙනවා සංස්කෘතිය කියන්නේ ඒ වෙලාවේ ඒ අදාළ අය හැසිරෙන ක්‍රියා කරන විදිහට එතකොට ලෝකේවත් කිසිම රටකවත් කිසිම පවුලකවත් කිසිම මිනිස්සෙක්වත් එකම විදිහට හැමදාම ඉන්නවා කියලා එකක් නැහැ මිනිස්සු වෙනස් වෙනවා දවසින් දවස වෙනස් වෙනවා එහෙනම් ඒ වෙනස් වීමත් එක්ක සංස්කෘතියත් වෙනස් වෙනවා දැන් අවුරුදු බරගානකට කලින් තිබ්බ සංස්කෘතිය නෙවෙයි දැන් අද තියෙන්නේ අද තියෙන්නේ වෙනම සංස්කෘතියක් දැන් උදාහරණයකට දැන් අපි ලංකාවේ සංස්කෘතිය ගත්තොත් එහෙම ලංකාවේ දැන් වසර ගානකට කලින් සංස්කෘතියක් තිබ්බා පස්සේ ඉන්දියාවෙන් නෝකට බලපෑම් ආවා ඉන්දියාවේ සංස්කෘතිය ලංකාවේ සංස්කෘතියත් එක්ක මිශ්‍ර වුණා ඔන්න සංස්කෘතිය වෙනස් වෙලා ඉදිරියට ගමන් කරනවා එතකොට තව තව විවිධ රටවල බලපෑම් ආවා සංස්කෘතිය නැවතත් වෙනස් වුණා ඊට පස්සේ පෘතුගීසින්ගේ ආක්‍රමණ ලන්දේසින්ගේ ආක්‍රමණ ඉංග්‍රීසින්ගේ ආක්‍රමණ ඕවත් එක්ක මේ සංස්කෘතිය තවත් වෙනස් වුණා දැන් අද තියෙන්නේ ඔය ඔක්කොම එකතු වෙච්ච මික්ස් වෙච්ච මිශ්‍ර සංස්කෘතිය එතකොට මේ ශුද්ධ සංස්කෘතියක් මේක හරි පියෝ සංස්කෘතියක් කියලා කිසිම සංස්කෘතියකට අපිට කියන්න බෑ හේතුව තමයි හැම සංස්කෘතියක්ම හැදිලා තියෙන්නේ තව තව සංස්කෘතීන් එකට මිශ්‍ර වෙලා කිසිම සංස්කෘතියක් අලුතෙන් ඇති වෙන්නේත් නැහැ කිසිම සංස්කෘතියක් සම්පූර්ණයෙන් විනාශ කරන්නත් බෑ ඒක වෙනස් වෙනවා තව දේවල් එකතු වෙනවා සමහර දේවල් ඉවත් වෙනවා සමහර දේවල් මිනිස්සුන්ට අමතක වෙලා යනවා මෙහෙම දෙයක් සංස්කෘතිය අපේ තිබ්බද කියලාත් අමතක වෙලා යනවා ඒක තමයි හැටි ඉතින් මෙන්න මේ දෙයට අපි හුරු වෙන්න ඕන ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු හිතන් ඉන්නවා සංස්කෘතිය කියලා කියන්නේ ෆික්ස් දෙයක් මේක ස්ථාවරයි ඒක වෙනස් වෙන්න බෑ මෙන්න සංස්කෘතිය මේක තමයි හොඳ සංස්කෘතිය මේක මීට වඩා අඟලක්වත් එහා මෙහා වෙන්න බෑ ඒ මතේ තමයි මිනිස්සු ඉන්නේ. ඒක නිසා තමයි පොඩි පොඩි දේවල් වලදී ටග් ගාලා අර තරහ යන්නේ. සංස්කෘතිය විනාශ කරනවා කියලා තමන්ට අදහසක් එන්නේ. සංස්කෘතිය විනාශ වෙනවා කියලා තමන් හිතන්නේ. ඒකයි මේක මේ රැක ගන්න යන්න හදන්නේ. ඇත්තම කිව්වොත් සංස්කෘතිය කියන්නේ හැම රැක ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක එදා ඉඳන් අද දක්වාම වෙනස් වුණා. ඉස්සරහටත් වෙනස් වේවි. දැන් මිනිස්සු ඇති වෙලා මුල්ම සංස්කෘතිය කියන එක ඇති උනේ අර ගල් යුගයේදීනේ. ඒතර ගල් යුගයේ මිනිස්සු ජීවත් වෙච්ච විදිය ඒ මිනිස්සුන්ගේ සංස්කෘතිය. සංස්කෘතිය වෙනස් නොවී අද වෙනකන් ස්ථාවරව තියෙනවා නම් අදටත් තියෙන්න ඕන ගල් යුගයේ හිටපු මිනිස්සුන්ගේ සංස්කෘතියමයි. දැන් අද මේ අපි දකින සංස්කෘතියක් තියෙන විදියක් නැහැ. අපිත් එහෙනම් ගල් යුගයේ හිටපු මිනිස්සු වගේම ඉන්න ඕන අද. හැබැයි එහෙම වෙලා නැහැනේ. හැබැයි පෞද්ගලිකව මං කැමති ඒ වැඩේට. පෞද්ගලිකව මං කැමති ගල් යුගයේ සංස්කෘතිය අදටත් තිබ්බනම් මොකද මම විශ්වාස කරනවා ඇත්තම ජීවිතයේ සරල බව ඇත්තම ජීවිතයේ සතුට ඒ සැහැල්ලුව අත්විඳේ ගල් යුගයේ මිනිස්සු කියලා. එතනින් එහාට මේ අර අපි කියන්නේ ශිෂ්ටාචාරගත වුණා කියලා මිනිස්සු එහෙම වෙන්න 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 උනේ මිනිස්සු තව සංකීර්ණ වුණා. මේ සංස්කෘතිය ඩිවලොප් වෙනකොට මිනිස්සු සංකීර්ණ වෙන්න ගත්තා. ඔය කාර්මික විප්ලවය ඇවිල්ලා, අර විප්ලවය ඇවිල්ලා, මේ විප්ලවය ඇවිල්ලා, රෝදේ හොයාගෙන
අද වෙනකොට මේ ඉලෙක්ට්‍රොනික යුගයකට ඇවිල්ලා තියෙනවනේ. එනිම සංස්කෘතිය ඩිවලොප් වෙලා තියෙනවනේ. ඒ ඩිවලොප් වීම ඇතුලේ අපි අද මහ ගෙවන්නේ කර්මයක්. පට්ට පවක් ගෙවන්නේ. ඒ ගල් යුගයේ මිනිස්සුත් එක බලද්දී. ඒ අතින් ඉතින් ඒ සංස්කෘතිය තිබ්බනම් හොඳයි. නමුත් එහෙම වෙන්නේ නැහැ. සංස්කෘතිය කියන එක වෙනස් වෙනවා. මොකද මිනිස්සු ජීවත් වෙන විදිහ, මිනිස්සු හිතන පතන විදිහ වෙනස් වෙනවා. ඒ නිසා ඒත් එක්කම සංස්කෘතියත් වෙනස් වෙනවමයි. දැන් අපි ගමුකෝ අපේ බෞද්ධ සංස්කෘතිය. ඒතොර බුද්ධ ආගමට හින්දු ආගමේ යම් යම් බලපෑම් ආපු නිසා පන්සල ඇතුළට හින්දු කෝවිල ආවා. අද වෙද්දි අපිට ඒක අවුලක් නැහැ. කවුරුත් ගිහිල්ලා බණින්නේ නැහනේ. පන්සල ඇතුළට කොහොමද මේ හින්දු කෝවිල ආවේ? දෙවියෝ ආවේ කොහොමද බුද්ධ ආගමට? දැන් සමහර කට්ටිය දැන් ගිහිල්ලා දෙවියොන්ගෙන් දේවල් ඉල්ලනවා. බුද්ධ ආගමේ මෙහෙම දේවල් තියෙනවද? සමහර අය තර්ක ගොඩ නගනවා. හැබැයි පොදු මතය ඒක නෙවෙයිනේ. පොදු මතය පන්සල ඇතුලේ හින්දු කෝවිල් තිබ්බට ඒ කියන්නේ දෙවි අර හින්දු දෙවිවරු හිටියට ගැටලුවක් නැහැ. ඒක ඕකේ. නිකමට හරි හිතන්න ඒ කාලේ බුද්ධ ආගම කියන දෙයට ක්‍රිස්තියානි ආගම කියන දෙයින් බලපෑමක් ඇති වුණා නම් එහෙනම් අද පන්සල ඇතුලේ ක්‍රිස්තියානි පල්ලියකුත් තියෙන්නට කඩ තියෙන්න තිබ්බා. බුද්ධ ආගමට මුස්ලිම් ආගමෙන් බලපෑම් ඇති වුණා නම් මේ දෙක එකට මිශ්‍ර වුණා නම් යම් හේකින් එහෙනම් පන්සල ඇතුලේ මුස්ලිම් පල්ලියකුත් තියෙන්නට කඩ තිබුණා. දැන් හිතෙද්දි හිතනවා මොන මල මගුලක්ද මේ යකාමේ කියන්නේ? ඔබට අමු කැවිලද? පෛත්‍යන්ද? එහෙම හිතෙන්න පුළුවන්. මොකද එහෙම හිතෙන්නේ එහෙම වෙලා නැති නිසා. නමුත් හිතන්න එහෙම වුණා නම් අද වෙද්දි ඒකත් සාමාන්‍ය දෙයක්. පන්සල ඇතුලේ ක්‍රිස්තියානි පල්ලියක් තියෙන එක පන්සල ඇතුලේ මුස්ලිම් පල්ලියක් තියෙන එක සාමාන්‍ය දෙයක්. එහෙම වෙලා තිබ්බනම් අන්න ඒකයි කියන්නේ සංස්කෘතිය මිශ්‍ර වෙනවා කියලා. දැන් මේ සංස්කෘතියත් එක්ක අර සම්මත අසම්මත කියන දෙක හැදෙනවනේ. සම්මතය අසම්මතය. එතකොට වැඩේ තියෙන්නේ අද සම්මත දේවල් හෙට වෙද්දි අසම්මතයි කියලා වර්ග කරන්න පුළුවන්. ඊයේ අසම්මත දේ අද වෙද්දි සම්මතයි කියලා අපි හිතනවා වෙන්න පුළුවන්. එහෙම දේවල් කොච්චර තියෙනවද? උදාහරණයකට දැන් හිතන්නකෝ. දැන් ඒ ගොඩක් සාමාන්‍ය ඉස්සර කාලේ ගෑනු කට්ටිය ඇඳා මිනි ගවුම්, කොට ගවුම්. අද කෙල්ලෙක් කොට ගවුමක් ඇඳන් ගියෝතින් එදා ඒ කොට ගවුම් ඇඳපු කෙල්ලෝ අද ආච්චිලා වෙලා අද කොට ගවුම් අඳින කෙල්ලොන්ට කියනවා, බලහංකු මුන්ගේ හැදියාව චික් මෙලෝ හැදියාවක් නෑ, විලි සංගයක් නෑ, මේ කොටට කොත්තේ ඇඳුම් ඇඳගෙන යන හැටි විතරක් බලහල්ලකො, කකුල් එළිය දාගෙන. හැබැයි ඒ කට්ටිය එදා එහෙම ඇඳා. හැබැයි අද ඒකටම බනිනවා. හේතුව මොකද්ද? එදා එක සම්මතයි. අද වෙද්දි මතයක් හැදිලා තියෙනවා කොටට අඳින එක සංස්කෘතියට පටහැනි. බඩ පේන එක කෙල්ලෙක්ගේ බුරියක් පේන එක සංස්කෘතියට පටහැනි. ඇඳුමකින් කෙල්ලෙක්ගේ බුරියක් පෙනුනොත් සංස්කෘතිය විනාශ වෙනවා. යකෝ කෙල්ලෙක්ගේ බුරියකින් පුළුවන් නම් මේ සංස්කෘතිය විනාශ කරන්න මේක යකාගේ සංස්කෘතියක් නේ. අපි මේ උඩ දාගෙන ආරක්ෂා කරන්න ඕන ගගා මේ වැළපෙන්නේ කෙල්ලෙක්ගේ බුරියකින් උනත් විනාශ කරන්න පුළුවන් සංස්කෘතියක්. එහෙම බැලුවොත් එහෙම විනාශ වෙන්නේ නැහැ සංස්කෘතිය. සංස්කෘතිය විනාශ කරන්න බෑ. සංස්කෘතිය වෙනස් වෙන එකයි වෙන්නේ. මොකද මිනිස්සු ජීවත් වෙන විදිහ වෙනස් වෙනකොට සංස්කෘතිය වෙනස් වෙන එකයි වෙන්නේ. එකම දේ, අපි ඒකට අනුගත වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. අපි ඒකට හුරු වෙලා ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. දැන් මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටත් සංස්කෘතියක් තියෙනවා. අර මම කලින් දවසේ කයියක කියපු බල්ලෙක් තමන්ගේ සීමාව සලකුණු කරන්න මුත්‍රා කරන එක බල්ලොන්ගේ සංස්කෘතිය. ඒක සංස්කෘතිය කෑල්ලක් බල්ලොන්ගේ. ඒ වගේ හැම සතෙක්ටම ආවේනික සංස්කෘතියන් තියෙනවා. හැබැයි පොඩි කේස් එකක් තියෙනවා. උන හිතලා බලන්න, සත්තුන්ගේ සංස්කෘතිය වෙනස් වෙලා නැහැ නේ.
සත්තුන්ගේ සංස්කෘතිය මේ එදා තිබ්බ සංස්කෘතියමනේ දැන් අද තියෙන්නේ. දැන් මම පොඩි කාලේ බල්ලෙක් දැකපු විදිහට තමයි උන් අදත් හැසිරෙන්නේ. මං පොඩි කාලේ කුරුල්ලොන්ව දැකපු විදිහට තමයි උන් හැසිරුණු විදිහට තමයි අදත් උන් හැසිරෙන්නේ. එම පැහැදිලි වෙනසක් අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ සත්තුන්ගේ සංස්කෘතියේ එහෙම වෙනස් වීම වෙලා නැහැ. අපිට පේන විදිහට සැලකිය යුතු වෙනසක් වෙලා නැහැ. අපි දන්නේ නැහැ වෙනස් වීම වෙලාද නැද්ද කියලා. මොකද අපි සත්තු ඇතුළට ගිහිල්ලා බලලා නැහනේ. අපිට පේන විදිහට. එහෙනම් කොහොමද මිනිස්සුන්ගේ සංස්කෘතිය විතරක් මෙච්චර මේ දැඩි විදිහට වෙනස් වෙන්නේ? ඒකට හේතුව තමයි මිනිස්සු හිතන එක. මිනිස්සු හිතන නිසා මිනිස්සු ඉක්මනින් වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙන වේගයෙන්ම මිනිස්සු වෙනස් වෙන ඉක්මනින්ම සංස්කෘතියත් වෙනස් වෙනවා. එහෙනම් සංස්කෘතිය මේ වෙන කවුරුත් ඇවිල්ලා බලෙන් වෙනස් කරන්නේ නැහැ. මිනිස්සුම තමයි වෙනස් කරන්නේ ඒක. මිනිස්සු නිසාම තමයි වෙනස් වෙන්නේ ඒක. මම කරන වැඩින්ද තමයි සංස්කෘතිය වෙනස් වෙන්නේ. එහෙනම් අපිට උවමනා නම් මේ සංස්කෘතිය හොඳ විදිහට වෙනස් කරන්න අපි හොඳ දේවල් කරන්න ඕන. ඒකයි එකම ක්‍රමෙන්. මම හොඳ නරක ගැනත් එදා කයියක කිව්වා. හොඳ නරක කියලා වෙන් කරන්න බෑ දෙක එක දෙකක් විදිහට. මේ දෙකම අපි බාර ගන්න විදිහ අනුව තමයි හොඳ නරක දෙක තීරණය වෙන්නේ කියලා. අපි හිතමුකෝ හොඳ කියලා කියන්නේ Tamanටත් අනිත් අයටත් කරදරයක් නොවන දෙයක්. ඒක හොඳක්. ඉතින් එහෙම දේවල් වලින් අපිට සමාජයේ පුරවන්න පුළුවන් නම් අන්න හොඳ සංස්කෘතියක් ගොඩනගන්න පුළුවන්. මොකද සංස්කෘතිය කියලා කියන්නේ හොඳ දේවල්ම විතරක් නෙමෙයි. සංස්කෘතිය ඇතුලේ හොඳක් තියෙනවා නරකක් තියෙනවා. දැන් අද සමාජයේ තියෙන අනිත් මිනිස්සුන්ට අයහපතක් වෙන දේවලුත් මේ සංස්කෘතියම කෑලි. ඒව අපිට අයින් කරන්න බෑ. එහෙනම් හොඳ නරක කියන දෙකම එකට එකතු වෙච්ච දෙයක් තමයි සංස්කෘතිය කියලා කියන්නේ. අපි මොකද හිතන් ඉන්නේ? අපි හිතන් ඉන්නවා සංස්කෘතිය කියන්නේ හෙන උතුම්, සංස්කෘතිය කියන්නේ මාරයි, මගේ සංස්කෘතිය තමයි හොඳම එක, මගේ සංස්කෘතිය තමයි ලොකුම එක. අපි හෙන කයිවාරු ගහනවනේ මගේ එක තමයි ලොකුම එක කියලා, මගේ එක තමයි හොඳම එක කියලා. ඒ ගැන මං කයියක් ගැහුවා මුලින්ම. අර මගේ එක හොඳම එක කියලා හිතන දේ තමයි මෙතෙන්දිත් වෙන්නේ. තමන්ගේ සංස්කෘතිය හොඳම එක, මගේ එක ලොකුයි, මගේ එක හොඳම හොඳයි කියලා කියන අයගේ, කෑ ගහන අයගේ ඇත්තටම බැලුවොතින් මගේ එක ගන්න දෙයක්ම නැහැ. ඇත්තටම මගේ එක හොඳයි හොඳයි ගා කෑ ගහන්න ඕනේ නැහැ. කරන්න තියෙන්නේ හොඳ සංස්කෘතියක් හදාගන්න. ඒ කියන්නේ හොඳ දේවල් වැඩිපුර තියෙන සංස්කෘතියක් හදාගන්න තමන් ක්‍රියා කරන එක, තමන් හොඳ දේවල් කරන එක. ඉතින් ඒ සමාජ ජීවත් වෙන මිනිස්සු හැමෝම හොඳ දේවල්ම කරනවා නම්, අනිත් අයට යහපතක් සිද්ධ වෙන දේවල්ම විතරක් කරනවා නම්, අන්න සංස්කෘතිය ඇතුලේ හොඳ දේවල් විතරක් පිරෙන්න ගන්නවා, නරක අඩු වෙනවා. අන්න අපිට හොඳ සංස්කෘතියක් එන්න පටන් ගන්නවා. හැමෝම හිතන් ඉන්නේ තමන්ගේ සංස්කෘතිය තමයි මරුම එක කියලා. හැබැයි ඒක ඇතුලේ අර හොඳ කෑලි ටිකයි ගූ කෑලි ටිකයි දෙකම තියාගෙන අපි අනිත් සංස්කෘතීන් වලට බනිනවා. හැම රටක්ම හිම තමයි. හැම සංස්කෘතිකම මිනිස්සු හිම තමයි. ලංකාව විතරක් නෙමෙයි, සිංහලයි විතරක් නෙමෙයි, බෞද්ධ විතරක් නෙමෙයි, ක්‍රිස්තියානි විතරක් නෙමෙයි, මුස්ලිම් අය විතරක් නෙමෙයි, ඉංග්‍රීසිකාරයෝ විතරක්, ප්‍රංශකාරයෝ විතරක් එහෙම නෙමෙයි. හැම සංස්කෘතිකම මිනිස්සු හිතන්නේ තමන්ගේක හොඳම එක කියලා. දැන් කෑම කියලා කියන්නේ සංස්කෘතියේම කොටසක්නේ. සමහර රටවල් ඔයාලා දන්නව ඇති අපිට නිකන් ඇව්වහම නිකන් අර අප්පිරිය වෙන විදිහේ කෑම කනවනේ. නයි එහෙම කනවා, ඊට පස්සේ කැරපොත් ඔහෙම කනවා, අර ගොයම් මැස්සෝ, ඊට පස්සේ ඔය පොඩි පොඩි කෘමි සත්තු පවා ආහාරයට ගන්නවා. ඒ වැහුවම අපිට හිතෙනවා ඊයම් උන්නම් මන ලැජ්ජ නැති ජාතියක් අප්පා ශිකේ. එහෙමනේ අපිට හිතෙන්නේ. හැබැයි සමහරක් විට ඒ රටවල් වල මිනිස්සු අපි කන කෑම දිහා බල්ලත් එහෙම කියනවා ඇති. අපි හෙන පුරාජේරුවෙන් කතා කරනවා අතින් කන එක තමයි මරු, අතින් අනාගෙන කෑවහම තමයි කෑමක රස දැනෙන්නේ, ඒක තමයි මරුම වැඩේ. අපි එහෙමනේ කියන්නේ. හැබැයි ඉතින් අර හැඳිගෑරුප්පු වලින් කන ඒවා කැවෙන්නේ නැද්ද? හැඳිගෑරුප්පු වලින් කෑම කාලා ජීවත් වෙන රටවල මිනිස්සු ජීවත් වෙන්නේ නැද්ද? උන් රහ දැනලා නැද්ද?
බොරු කතානේ ඒ කන විදිහත් සංස්කෘතිය කෑල්ලක් ඉතින් ඒක ඒගොල්ලොන්ගේ සංස්කෘතිය මේක අපේ සංස්කෘතිය අපිත් සමහරක් වෙලාවට තව කාලයක් ගිහිල්ලා හැඳි ගැරපු වලින් කයි ඒ රටවල මිනිස්සු අතින් කයි සමහර විට එහෙම වෙයි ඉතින් ඒක එහෙම වුණා කියලා අපි වැළපිල වැඩක් නැහැ අපි දුක් වෙල වැඩක් නැහැ මොකද මේ සංස්කෘතිය දවසින් දවස වෙනස් වෙනවා අන්නේ වෙනස් වීමට හුරු වෙලා ජීවත් වෙන පුරුදු නොවතින් අපිට පුළුවන් බොහොම සැහැල්ලුවෙන් සරලව ජීවත් වෙන්න මේ හැම කයකම අවසානයේ මම ගේන්න යන්න එතනට අපි කොහොමද මේ ජීවිතය සරලව සැහැල්ලුවෙන් ගත කරන්නේ එතකොට තමයි අපි හොයන සතුට අපිට එන්නේ එහෙම නැතුව සංස්කෘතිය රැක ගන්න ඕන මේක රකින්න ඕන දිවි හිමියන් රකින්න ඕන දිවි පරදුවට තියලා මේක ආරක්ෂා කරන්න ඕන පුදුම ආවේගිකින් මිනිස්සු කතා කරන්නේ මේ සංස්කෘතිය රැක ගන්න මාරු මනාවක් තියන රකින්න උන් හිතන්නේ මේක රැක ගන්න පුළුවන් කියලා මේ තියෙන විදිහටම තියා ගන්න පුළුවන් කියලා දැන් සමහර අය එහෙම කෑ ගහන්නේ ඇත්තටම හේතුවක්වත් නොදෙන රැල්ලට අර ආතල්ලිකට චූන් එකට සමහර කට්ටියට තියෙනවා එකක් අර මම මොකක් හරි එකක් රකින්න මිනිස්සෙක් මටත් තියෙනවා දැන් වගකීමක් සමාජය තුලේ මම සංස්කෘතිය රැකගන්න වැඩ කරන මිනිස්සෙක් ෂා මමත් වැදගත් මිනිහෙක් අන්න ඒ වගේ හැඟීමක් ඇති වෙනවා නිකන් සංස්කෘතිය රැකගන්න ඕන කියලා කෑ ගහද්දි එහෙම හිතාගෙනත් සමහර අය කෑ ගහනවා ඉතින් ඔච්චරම රකින්න ඕන නම් රැකහන් කොසබා දහම සබාධම රකින්න පුළුවන් නේ ඔච්චරම රකින්න ඕන නා. ඒව රකින්නේ සංස්කෘතිය තමයි රැක ගන්න ඕන. හැබැයි සබාධම විනාශ කරන එකත් අද වෙද්දී අපේ සංස්කෘතියේ එක කෑල්ලක් වෙලා. මම හැමදාම මේ සබාධම කියන මාතෘකාවට එනවා කයි ඇතුලේ. මොකද මට සෑහෙන උමනාවක් තියෙනවා මේ සබාධම රැක ගන්න ඕන කියන මතවාදය සමාජගත කරන්න. ඒක මගේ සංස්කෘතිය කෑල්ල. ඒක නිසා මම මේ හැම කයකම එතනට එනවා රකින්නව නම් මම කියන්නේ රකින්න සබාදහම හරියට නිකන් අර කිකිලි බිත්තරේ රකින්නවා වගේ අපි සබාදහම රකගමු ආදරෙන් මම ලස්සන කතාවක් අහලා තියෙනවා හැබැයි මේ කතාව මට හරියටම මම මේ කියන විදිය නෙමෙයි වෙන්න පුළුවන් ඔයාලා අහලා තියෙන විදිය ඒක ඔයාලා අහලා තියෙන විදිය පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් එහෙම නම් ඔයාලා අහලා තියෙන විදිහ පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න. ඒ කතාව තමයි මිනිස්සෙක් වුණාට පස්සේ ඒ මිනිස්යාට දේවල් තුනක් තියෙන්න ඕන. පළවෙනි එක තමයි වෙනස් කරන්න පුළුවන් දේවල් වෙනස් කරන්න අවශ්‍ය කරන ධෛර්යය. දෙවෙනි එක තමයි වෙනස් කරන්න බැරි දේවල් දරා ගන්න පුළුවන් ශක්තිය. තුන්වෙනි එක තමයි මේ දෙක අතර වෙනස අඳුන ගන්න පුළුවන් විදිහේ බුද්ධිය මම හිතන්නේ ගොඩක් මිනිස්සුන්ට නැත්තේ මේ තුන්වෙනි එක මේ දෙක අතර වෙනස අඳුන ගන්න බෑ වෙනස් කරන්න පුළුවන් දේවලුයි වෙනස් කරන්න බැරි දේවලුයි අතර වෙනස අඳුන ගන්න බෑ ඒක නිසා හැම දෙයක්ම වෙනස් කරන්න හදනවා එහෙම නැත්නම් හැමදේම දරා ගන්න හදනවා අපිට පුළුවන් නම් මෙන්න මේ බුද්ධිය වර්ධනය කරගන්න වෙනස් කරන්න පුළුවන් දේවල් වලයි වෙනස් කරන්න බැරි දේවල් වලයි අතර වෙනස අඳුන ගන්න අන්න එතකොට අපිට පුළුවන්කම හම්බෙනවා අර මම කලින් කිව්ව සරල සැහැල්ලු සතුටෙන් පිරුණ ජීවිතේ ගත කරන්න එහෙනම් ඉතින් සංස්කෘතිය ගැන මගේ මූලික අදහස ඕකයි. හැබැයි සංස්කෘතිය ගැන කතා කරනවා නම් කය ගහන්න පුළුවන් ඕන තරම් වෙලා. ඉතින් ඉස්සරහා කයවල් වලදී අනිවාර්යයෙන්ම මේ සංස්කෘතිය ගැන අද දවසේ කතා නොවිච්ච දේවල් කතා වෙන්න පුළුවන්. අද දවසේ කතා වෙච්ච දේවලුත් කතා වෙන්න පුළුවන්. මොකද මං කිව්වනේ මේක ගෝලාකාර ලෝකයක් කියලා මිනිස්සු හදන් ඉන්නේ. ඒක නිසා කොහෙන් කතා කරත් කොහෙන් පටන් ගත්තත් කැරකිලා එකම තැන තමයි මේ පෝල කැරකෙන්නේ. එහෙනම් ඉතින් අපිට අන්තිමට පේනවා සංස්කෘතිය කියලා කියන්නේ රැක ගන්න ඕන දෙයක්ුත් නෙමෙයි. සංස්කෘතිය කියලා කියන්නේ අපි අතික්‍රමණය කරන්න ඕන දෙයක්ුත් නෙමෙයි.
සංස්කෘතිය කියලා කියන්නේ අපි විනාශ කරන්න ඕන දෙයක් නෙවෙයි සංස්කෘතිය කියලා කියන්නේ අපි කඩන්න බ්‍රේක් කරන්න ඕන දෙයක් නෙවෙයි සංස්කෘතිය කියලා කියන්නේ විනාශ වෙන දෙයක් අපි කරන්න ඕන ඒ වෙනස දරාගෙන ජීවත් වෙන එක වෙනස් වේයයි බියෙන් සැකයෙන් අල්ලගෙන හයියෙන් ඉතා කොතෙක් හිටියත් පලක් නැති බව දිනක තේරුම් යයි පුතා ජය